අවසරයි ස්වාමීන් වහන්සේ, නිවැරදිව පින් දෙන ආකාරය පැහැදිලි කරන්න. ඔව්, අපි පින්කමක් කළාම අපි නිවැරදිව පින් දෙන්න ඕන. කැප කොට පින් දෙන්න ඕන. මේ නිවැරදිව පින් දෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ තිරෝකුඩ සූත්‍රයේත්, දේවදූත සූත්‍රයේත්, ආදිත්‍ය පරියාය සූත්‍රයේත් නිවැරදිව පෙන්වලා දීලා තියෙනවා. මේ පින් දෙන ක්‍රමය. දැන් අපි පින් දිය යුත්තේ කාටද? පින් දිය යුත්තේ ඇයි? පින් දිය යුත්තේ කාටද? පින් දිය යුත්තේ ඥාතීන්ට. තමන්ගෙන් යැපෙන පරදත්තූප ජීවීන්ට. ඒ වගේම දෙවියන්ට, භූතයන්ට, පිරේතයන්ට අසරණ අනාථ තත්වයෙන් පින්කමක් කරන්න බැරි අනුන්ගෙන් අනුන් දෙන පිනෙන් යැපෙන සියලු ඥාතීන්ට ඔබ පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. හැබැයි අද වෙනකොට බොහොම කනගාටුයි කියන්න, පින්කමක් කරලා පින් දෙන්නේ කාටද? නෑ, අර දානෙට දුන් දාන දෙන්නව මිනිසුන්ට කියනවා, අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, ඒ නිසා මේ පින්කමේ බලයෙන් ශක්තියෙන් මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව්මිනිස් සැප කෙලවර මතුබුදු වන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියනවද නැද්ද? හරිද වැරදිද? නිවන වැහුවද ප්‍රමාද කළාද? මේක තමා වැරදි ක්‍රමය. ඉතින් ඒක නිසා අපි කැපකොට පින් දෙන්න ඕන. තුන් සිට පහදාගෙන පින් දෙන්න ඕන. කොහොමද? උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති යතාවාරී පහපුරා පරිපූරෙන්තු සාගරං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. උපකප්පති, උපකප්පති කියන්නේ කැපකොට පින් දෙන්න ඕන. තුන් සිට පහදා උන්න මේ උදකත් මට්ටම්. උන්න කියන්නේ උඩ ඉඳන් වක් කරන, උදකම් කියන්නේ ජලය. උඩ ඉඳන් වක් කරන ජලය පහළට වැක්කිරිලා අර කෝපෙ පිරෙනවා වාගේ අපි තුන් සිට පහදාගෙන රාගයෙන් තුර, ද්වේෂයෙන් තුර, මෝහයෙන් තුර ඒ අපි පින් දෙන පින් පවරණ අයට යහපතක් සතක් ශාන්තියක් සහනයක් වෙන්න, අසරණ භවෙන් ඒ අයව මුදවා නිදහස් කරන්න අපි පින් දෙනවා නම්, පින් පවරනවා නම්, පින් අනුමෝදන් කරනවා නම් ඒක නියම වශයෙන් පින් අනුමෝදන් කිරීමක් වෙනවා. ඒ අපේ අසරණ අනාථ වූ ඥාතීන්ට මේ පින් ලැබිලා ඒ අයටත් ඒ අසරණ අනාථ තත්වයෙන් මුදවා නිදහස් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපි ඥාති ධර්මයක් ඉටු කරා කියන එකත් තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියෙනවා. ඥාතීන් කිව්වේ නායකාරු. මාගදී භාෂාවේ ඥාති කියනවා, සිංහල භාෂාවේ කියන්නේ නායකාරු. අපි මීට පෙර ආත්මවල ජීවිතවල හෝ මේ ජීවිත කාලයේ හෝ අපිට උදව්වක් උපකාරයක් කරපු, දැන් අම්මා තාත්තා නම් අපිට පොඩි කාලේ අපිට අර ජරා කැතකුණු හොදලා කිරි දීලා උගන්නලා අපි ණයයි. ඉතින් ඒක නිසා අපි මිය පරලෝ ගියහම, අම්මා තාත්තා මිය පරලෝ ගියහම අපි පින්කමක් කරලා ඥාති ධර්මය කරන්න ඕන. ඒ ඥාති ධර්මයේ ඉටු කිරීම තමා අපි මේ පින්කමක් කරන්නේ. ඒක නිසා පින් ගත්තත් නැතත් අපි ණයෙන් මිදී නිදහස් වෙන්නට අපිට උදව් කළ, උපකාර කළ අපේ අම්මට තාත්තට, ඥාතීන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට අපි පින්කමක් කරලා පින් දීලා පින් පවරන්න ඕන. එතෙන්දී පින් දෙනකොට නිවැරදිම ක්‍රමය නම් අපේ මේ ජීවිත කාලය තුළ මේ ආත්මය අම්මට පමණක් නෙමෙයි, අපිට අනන්ත සංසාරයේ අම්මා වූ තාත්තා වූ සියලු ඥාතීන්ට, ගුරුවරුන් වූ, සම්පූර්ණ භාර්යාවන් වූ සියලු දෙනාට සමසේ පොදුවේ පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අය යම් අනාථ ආශ්‍රණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාට මේ පින් කැපකොට පවරා ඒ අයව ඒ අනාථ අසරණ තත්ත්වයෙන් මුදවා නිදහස් කිරීම එක පැත්තක්. අපි
ඥාති ධර්මයක් යුතුකමක් වගේ කීමක් ඉටු කළා. අපි නයෙන් විදී නිදහස් වීම ඊට වඩා බලවත්. ඒක නිසා අපි හත් දවසේ තුන් මාසෙ අවුරුදු දානෙ දෙන්න ඕන. කවුරු හරි මියපරලෝ ගියාම දානෙ දෙන්නේ අපිටම දෙව් මිනිස් සැප ලබන්න, රජ සැප ලබන්න, සිටු සැප ලබන්න, මතු බුදු වෙන බුදුන් දකින්න නෙමෙයි. මොකටද? අපි නයෙන් මිදී නිදහස් වෙන්න ඕන, පින් අනුමෝදන් කරලා පින් දීන පින් පවරල. එක පැත්තකින් අපි දෙන පින කැප කොට දුන්නාම, තුන් සිට පහදාගෙන දුන්නාම අපේ ඒ ඥාතීන්ට, පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට මේ පින් ලැබිලා, මේ පින් අනුමෝදන් වෙලා ඒ අය අසරණානාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්නට අපිට පුළුවන්කම, හැකියාව, ශක්තිය ලැබෙනවා. ඒක තමයි පින්කමක් කිරීමේ, නිවැරදි පින් අනුමෝදන් කිරීමේ පැවැරීමේ ක්‍රමය. අපි කළ පින අපිම අනුමෝදන් වෙනවා නම් අපිටම දෙව් මිනිස් සැප රජ සැප ලබන්නට, අද නැති සැප හෙට ලබන්නට අපි ඒ පින ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යාඥාවක් කරනවා නම් ඒක පින අකුසලයක් මිසක් කුසලයක් වෙන්නේ නැහැ. අකුසලය කියන්නේ පැවැත්ම දික් කරන දේ. කුසලය කියන්නේ මේ දුක් පැවැත්ම අද අදම නැති කරන, නවත්තන දේ. ඉතින් ඒක නිසා පින්කමක් කරන්න ඕන. පින්කමක් කරලා හරියට නිවැරදිසේ පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න අපි බෞද්ධය හැටියට දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේවා තමයි පින්කම් කරනවා බෞද්ධයෝ ඔය කරන්නන් බාලේ. නමුත් හරියට පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න දන්නේ නැති නිසා ඒ පිනම තමන්ගේ සසර දික් වෙන්න අර ප්‍රාර්ථනා කරලා යාඥා කරලා දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට කියපු ගමන්ම පිනා කුසලයක් බවට පත් වෙනවා.